ලූර්දු සිටන් මෙතැන්ට එනකොට බාර්ත්‍රස් කියන නගරේ මං හිතන්නේ කිසි කෙනෙකුට අමාරු වෙන්නේ නැහැ ඔයා ගන්න. මෙතන බර්නදෙත් මොනිස්වරියට කැප කරපු සුරම මේ පාර අයිනෙම තියෙනවා. ඒ අයිනෙම් බලනකොට මෙතන ඉහාට මේ කඳු මුදුනට තමයි ගමන් කරන්න සිද්ධ වෙන්නේ. ටිකක් දුෂ්කරයි. ඇවිදිලා මේ ස්ථානේ නරඹන්න කියලා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මගේ දයාබර හිත මිතුරුනි, මම දැන් මේ නිවස තුලට ආවා. මේ නිවසේ තියෙන විශේෂත්වය තමයි මේ බර්නදෙත් මුනිස්වරි හැදුණු වැඩුණු අර ගොවි සේවය කරන පවුලත් එක්ක ජීවත් වෙච්ච නිවස තමයි මේ මා ඉදිරිපිට තියෙන්නේ. ඒ මේකේ විශේෂත්වය තමයි මම උඹලාට මේ බොහොම ඉක්මනින් ගෙන එන්න හදන්නේ. ඔබ සැමගේ බලාපොරොත්තුවක් එහෙම නැත්නම් සිතුවිල්ලක් තියෙනවා නම් ඒක මම හිතනවා මේ වෙනකොට ගොඩක් දෙනෙකුට සිදුවෙමින් පවතිනවා. මොකද මෙතන අපේ තියෙන බලාපොරොත්තුව එක්ක ලියුම් කෑල්ලක එහෙම නැත්නම් මේ මෙතන තියෙන දොරවල් වලයි ওই පටිවල ලියලා තියෙනවා. නමුත් මෙතන ගොඩාක් ඒ ඉල්ලපු ඉල්ලීම් සිදු වෙලා තියෙනවා. මේ යුරෝපයේ සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාව ගොඩක් වෙලාට මම හිතන විදිහට මේ ස්ථානයේ වැඳ පුදා ගන්න ඇවිල්ලා නැහැ. මං මේ පණිවිඩය ගෙන එන්නේ ඔබ සැම හැකි ඉක්මනින් ලූර්දුව ආවනම් මේ පුංචි විනාඩි පහ ගත කරලා වාහනයකින් තමයි එන්න පුළුවන්. ඇවිදිලා මේ නිවස වැඳ පුදාගෙන ඔබගේ තියෙන සිතුවිල්ල බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පැමිණෙන්න කියා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ නිවස තුල ඇවිල්ලා බලන්න බොහොම දුෂ්කරයි. මේ බලාගන්න පුළුවන් මේ හැමතැනම ලියලා තියෙනවා එක එක්කෙනාගේ බලාපොරොත්තු. ඒ කියන්නේ ඉල්ලපු ඉල්ලීම් මේ දේවල් දැනට සිදුවෙමින් පවතිනවා. ඒ නිසා මම ඉල්ලන එකම දේ තමයි ඔබ හැමෝම ඇවිදිලා මේ නිවසට ඇවිදිලා ඔබගේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඕන නම් ඉක්මනින්ම ඇවිදිලා මේ පුංචි විනාඩි පහ ගත කරන්න. ලූර්දු නගරේ සිඳලා වාහනයකින් තමයි එන්න පුළුවන්. ඇවිදිලා මේ නිවස පොඩ්ඩක් බැඳ පුදාගෙන යන්නේ කියලා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට සුබ පාස්කු මංගල්‍යය. ලූර්දු නගරේ සිට